අයිබෝවන් මේ බාහිර උපාධි හා විස්තරිත පාඨමාලා එකකයයි 2023 වර්ෂය සඳහා ශිෂ්‍ය ලියාපදිංචි කිරීම මාර්ගගත ක්‍රමයේ ඔස්සේ සිදු කරන බැවින් මෙම උපදෙස් මාලාව ඊට ඕනෑකමින් පරිශීලනය කරන ලෙස දැනුම් දෙමු 2023 වර්ෂය සඳහා ඔබට අයදුම්පත් යොමු කිරීමට 2023 සැප්තැම්බර් මාස 25 වන දින සිට ඔක්තෝබර් මාස 31 වන දින දක්වා කාලයක් ලැබෙනු ඇත. ඔබ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ අප එකකයට අනුබද්ධ කිසිදු නියෝජිත ආයතන නොමැත. එබැවින් අයදුම්පත් ඉදිරිපත් කිරීම ලියාපදිංචි සිදු කිරීම හා විභාග පැවැත්වීම ආදී සියලු කටයුතු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තරිත පාඨමාලා ඒකකයේ හරහා පමණක් සිදු කරනු ලබයි. වෙනත් නියෝජිත ආයතන හරහා සිදු කරනු ලබන කාර්යයන් වෙනුවෙන් විශ්වවිද්‍යාලය වග කියනු නොලැබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය මගින් බාහිර උපාධි පාඨමාලාවන් තුනක්ද කලමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය මගින් බාහිර උපාධි පාඨමාලා තුනක්ද පිරිනමනු ලැබේ. අපගේ නිල වෙබ් අඩවිය වන external.sjp.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙහි දැක්වෙන පරිදි එක් එක් පාඨමාලාවන් පිළිබඳ සියලු විස්තර ලබා ගත හැකිය. තවද එක් එක් උපාධි පාඨමාලාවන්ට අදාළ ශිෂ්‍ය අත්පොත් සහ විස්තරාත්මක විෂය නිර්දේශයන් මෙමතිකුව වෙත පිවිසීමෙන් ලබා ගත හැක. දැන් අපි අයදුම් පත්‍රය පුරවා යොමු කරන ආකාරය බලමු. ඔබ අයදුම් කිරීමට අපේක්ෂිත පාඨමාලාවට අදාළ දිගුව වෙත පිවිස එහි රෙජිස්ට්‍රේෂන් යටතේ ඇති ඇප්ලිකේෂන් ක්ලික් කරන්න. නැතිනම් අපගේ වෙබ් අඩවියෙහි මුල් පිටුවෙහි දැක්වෙන මෙම දිගුව වෙත පිවිසීමෙන්ද අදාළ අයදුම් පත වෙත යොමු විය හැකිය. එවිට ඔබට මේ ආකාරයේ new registration පිටුව වෙත පිවිසිය හැක. මෙහිදී ඔබ අයදුම් කිරීමට අදාළ උපාධි පාඨමාලාව පළමුව තෝරාගත යුතුයි. ඉන්පසු ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය හා මෙහි සඳහන් කේතය පහත කොටුවෙහි සඳහන් කිරීමෙන් ඇප්ලිකේෂන් වෙත පිවිසිය හැකිය. දැන් ඔබට මෙහි ඇති උපදෙස් හොඳින් කියවා අයදුම්පත පිරවීමට හැකියාවක් ඇත. ඉන්පසු personal data tab එක මත ක්ලික් කර එහි ඇති සියලු තොරතුරු ඇතුළත් කර නිවැරදිව පුරවා save කර next button එක ක්ලික් කරන්න. ඉන්පසු qualification tab වෙත පිවිසෙන්න. මෙය පිරවීමේදී වැදගත් කරුණු කිහිපයක් ඇත. පළමුව අපස උසස් පෙළ විෂය ධාරාව සහ පැරණි හෝ නව විෂය නිර්දේශය ද යන්න තෝරන්න. ඔබ අයදුම් කරන්නේ නව විෂය නිර්දේශය යටතේ නම් මෙහි ඇති A level ISET core අගය යෙදීමේදී ධනද එසෙත් නැතිනම් ඍණද යන්න නිවැරදිව ඇතුළත් කිරීම අනිවාර්ය වේ. ඉන්පසු ඔබට අදාළ විෂය ඇතුළත් කිරීමේදී විෂය තෝරා ඉන්පසු ඔබ ලබාගත් සාමාර්ථය තෝරා ඇඩ් කරගත යුතුය. ඉන්පසු පහත ආකාරයට ඔබ ඇතුළත් කරන ලද විෂයන් බලාගත හැකියි. ඔබට යම් වැරදීමක් සිදු වුවහොත් එම කොටුව මත ඩබල් ක්ලික් කිරීමෙන් එය රිමූව් කරගත හැක. ඉන්පසු ඔබට අදාළ විෂය නැවත ඇඩ් කරගත හැකිය. ඔබ පැරණි නිර්දේශය යටතේ අයදුම් කරන්නේ නම් ඔබගේ විෂයන් සහ සාමාර්ථයන් මේ ආකාරයට කොටුව තුළ ටයිප් කළ යුතුය. ඉන්පසු
ඔබට වෙනත් සුදුසුකම් ඇතනම් පෙර සඳහන් කළ පරිදි පහතින් ඇතුළත් කළ හැක. ඉන්පසු සේව් කර next බටනය මත ක්ලික් කිරීමෙන් payments වෙත පිවිසිය හැක. ඔබට අයදුම්පත් කාස්තු ගෙවිය හැකි ක්‍රම දෙකකි. එනම් බැංකු ශාඛාවකින් හෝ ඔන්ලයින් ක්‍රමයට Visa හෝ MasterCard පත් මගින් කාස්තු ගෙවිය හැක. ඔබ බැංකු ශාඛාවක් වෙත ගොස් මුදල් ගෙවන්නේ නම් ඔබ තේරිය යුත්තේ බැංක් බ්‍රාන්ච් යන්නයි. එහි ඇති අනිකුත් තොරතුරු පොරවා ඔබට අයදුම්පත් කාස්තු ගෙවිය හැක. ඔබ අයදුම්පත් කාස්තු ගෙවීම මාර්ගගත ක්‍රමයට සිදු කරයි නම් payment method මත ක්ලික් කර Visa හෝ Master Debit Credit Card යෙදුම තෝරන්න. ඉන්පසු පහතින් දිස්වන go to pay මත ක්ලික් කිරීමෙන් මෙවැනි පිටුවකට යොමු විය හැක. එහි ඇති submit බටනය ක්ලික් කිරීමෙන් මෙහි දිස්වන ආකාරයට ඔබගේ කාඩ් පතෙහි විස්තර ඇතුළත් කිරීමේ පිටුව වෙත පිවිසිය හැක. ඔබගේ කාඩ් පතෙහි අදාළ විස්තර ඇතුළත් කර පහතින් ඇති pay මත ක්ලික් කිරීමෙන් ඔබගේ ගෙවීම තහවුරු කරගත හැක. ඉන්පසු ලැබෙන රිසිට් පතෙහි print එකක් හෝ එම අදාළ ගෙවීම තහවුරු කිරීමේ රිසිට් පත ඔබට ලබා දී ඇති ඊමේල් ලිපිනය හරහා ලබාගත හැකිය. එහි පිටපතක් අයදුම් පත්‍රය හා අදාළ ලේඛන සමග එවිය යුතු බව වැඩිදුරටත් දන්වා සිටිමි. ඉන්පසු නැවතත් payments වෙත ගොස් අදාළ තොරතුරු ඇතුළත් කිරීමෙන් අනතුරුව save කර next බටනය මත යෙදීමෙන් ඔබගේ අදාළ ලේඛන අප්ලෝඩ් කරන දිගුව වෙත පිවිසිය හැක. මෙහිදී ඔබගේ සහතිකවල සහතික කරන ලද පිටපත්වල ස්කෑන් කරන ලද PDF පිටපත් අදාළ ස්ථානයන්ට උඩුගත කරන්න. ඔබ උඩුගත කරන ලද සියලු සහතිකවල පිටපත් පහලින් බලාගත හැකි අතර එය නිවැරදි නම් next බටනය මත ක්ලික් කරන්න. ඉන්පසු view application වෙත පිවිසීමෙන් ඔබ මෙතෙක් ඇතුළත් කර තොරතුරු වල සාරාංශයක් බලාගත හැක. මෙහිදී ඔබට ඇතුළත් කර තොරතුරු වල වෙනස් කිරීමක් සිදු කිරීමට අවශ්‍ය නම් නැවත අදාළ ස්ථානය වෙත ගොස් අදාළ නිවැරදි කිරීම කර සේව් කළ යුතුය. උදාහරණයක් ලෙස නැවත දුරකථන අංකය වෙනස් කළ යුතු නම් personal data වෙත පිවිස ඔබගේ නිවැරදි තොරතුරු ඇතුළත් කර නැවත සේව් කළ යුතුය. එම තොරතුරුවල නිවැරදි බව නැවත තහවුරු කිරීමෙන් පසුව මෙම කොටුව මත ක්ලික් කර Submit Application බටනය ක්ලික් කරන්න. මෙහිදී වැදගත් කරුණ වන්නේ Submit කිරීමෙන් පසුව කිසිදු වෙනස්කමක් සිදු කළ නොහැකි බවයි. එම නිසා අදාළ තොරතුරුවල කිසියම් නිවැරදි කිරීමක් ඇත්නම් එය නිවැරදි කළ පසු පමණක් Submit කළ යුතුය. ඉන්පසු ඔබ විසින් පුරවා අවසන් කරන ලද අයදුම් පත්‍රය මෙහිදී ඩවුන්ලෝඩ් කරගත හැකිය. මෙම අයදුම් පත්‍රය සමග අනෙකුත් සහතිකවල සහතික කරන ලද පිටපත් සහ මුදල් ගෙවූ රිසිට් පත සමග ලියාපදිංචි තැපැල මගින් අප ඒකකය වෙත 2023 ඔක්තෝබර් මස 31 දින හෝ ඊට පෙර එවිය යුතුය. බාහිර උපාධි හා විස්තරිත පාඨමාලා ඒකකයේ සමග සම්බන්ධ වූ ඔබ සැමට ස්තුතියි.